අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ජොන්ස්ටන් ව හොයන්න කණ්ඩායම් දෙකක් මහින්ද කහඳගම CID-ට බාර වෙයි ආදරේ අරගලයට 55යි 21 ගැන කතා කරන්න පක්ෂ නායකින් රැස් වෙයි. පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ටත් 21 ගැන ලෙක්චර්ස්. නිදිමත අකාර්යක්ෂම සමහර හොර රාජ්‍ය නිලධාරින්ට එරෙහිව ඉලපත අතට ගමු. යකඩ මිරිකලා දිය ගන්න හදන රනිල්ගේ ගෝඨාභයගේ බදු ගැහිල්ල. අද සිට යලිත් විදුලි කප්පාදුව ඇරඹෙයි. අදත් ගෑස් සිලින්ඩර 50,000ක් වෙළඳපොළට IMF ඇයි තාම නිහඬ වෙදාරච්චිගේ පුතාගේ චණ්ඩි පාට් ප්‍රථමයෙන් දේශීය පුවත් යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පක්ෂ නායකයින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වුණා. මේ අතර 21 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පවත්වා තිබෙනවා. ඒ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ුයි. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් ඇඳවමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දිත්ව පුරවැසිභාවයට මෙතෙක් කිසිදු මන්ත්‍රීවරයෙකු විරෝධය දැක්වූයේ නැති බවයි. යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. 21 වන සංශෝධනයට එක් කිරීමට සූදානම් වන නව සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවිධ මත ඉදිරිපත් කරමින් සිටිනවා. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කරමින් සිටින අතර මේ වන විට අස්ගිරි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහා සංඝරත්නය දැනුවත් කර තිබෙනවා. මේ අතර අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ 21 වන සංශෝධනයේ ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද දිනේ පක්ෂ නායක රැස්වීමක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. ඉතාම සුවිශේෂී කාරණා දෙකක් තියෙනවා. එකක් විධායකය යම් ආකාරයකට මේ ස්වාධීන කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය වෙන්න ඕනේ කියලා හරියට විධායක කාර්යභාරය ඉටු කිරීම සඳහා. දෙවෙනි එක කරුණක් තමයි අපි මතු කරපු අපේ මේ මන්ත්‍රීවරුන්ට 21 වෙනි සංශෝධනය යටතේ මන්ත්‍රීවරුන්ගේ බලතල පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙන්න ඕනේ. 21 සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවයේ නුසුදුසුකම ඉතා පැහැදිලිව ඇතුළත් කළා තියෙනවා. රටේ ජනතාව වෙනුවෙන් යම් කටයුත්තක් කරනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේකට වග කිය යුත්තෝ තාම මෙතන ඉන්නවා. මම අහන්නේ මේ කැබිනට් මණ්ඩලෙත් ඉන්නේ වැරදි කරපු කට්ටියකින් තමයි 95ක් ඉන්නේ. ඒ වැරදි කරපු ජනාධිපතිවරයාම තමයි තාම ඉන්නේ. මේ අතර 21 වන සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අද කැඳවීමක් සිදු කර තිබුණා. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ද එක්ව සිටියා. විවිධ මන්ත්‍රීවරුන්ට පැනනගත් ගැටලු පිළිබඳව සාකච්ඡාවට භාජනය කරා. ඒ ගැටලු නිරාකරණය කරගත්තා. තවත් යම්කිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතු සංශෝධන තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. විධායක අගමැති ධූරය ඇති නොවි පාර්ලිමේන්තුවට බලය ලබා දීලා පාර්ලිමේන්තුව හරහා ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න ඕන කියන අදහස තමයි වැඩි මන්ත්‍රී ප්‍රමාණයක් සිටි. ඒ නිසාම යම් කාරණා සම්බන්ධව ගැටලු නිවැරදි කරන්න කියන කාරණාව එතෙන්දී ඇතැම් මන්ත්‍රීවරු ඉල්ලීම් කරා. විශේෂයෙන් දැනට ඇවිල්ලා තියෙන යෝජනා අදහස් පිළිබඳව තමයි කතා කරේ. අලුත් සංශෝධන සමහර පක්ෂ ඉදිරිපත් කළ තිබේවා. මේ වගේ තමයි සාකච්ඡා කරන්නේ. ජීවිත ප්‍රවේශභාවය සම්බන්ධයෙන් මොකද කතා කිව්වද? ඒක තාම කතා කරේ නැහැ. 21 පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අපි මුලින්දම කියලා තියෙනවා. මේක සම්මත කරගත යුතු ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසය තහවුරු කරගන්න බැරි වෙලා තියෙනවා. විවේචනයක් තියෙනවා. ජනාධිපතිවරයාට අධික බලයක් තිබීම නිසා තමයි යම් යම් ප්‍රශ්න වලට මුල වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. රටේ ආර්ථික ප්‍රශ්නට උත්තරයක් හොයනවා වගේම මේ කියන දේශපාලන ගැටලුවටත් විසඳුමක් මේ 21 තුල තියෙනවා කියන විශ්වාස කරනවා. මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ලෝකෙ කොහෙවත් මේ විධායක අගමැති තනතුරේ කියලා තනතුරක් නැහැ.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ආණ්ඩුවල තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම. ඒක නිසා විධායක අගමැති කියලා එහෙම පිළිගත්ත තනතුරක් කොතනකවත් නැහැ. දිට්ඨි පුරවැසිභාවය පිළිබඳව එහෙම කාගෙවත් විරෝධතාවයක් මේ දක්වා ඉදිරිපත් වෙලා නැහැ. මට පේනවා සියලු දෙනාගේම පාහේ අදහස ඒ ප්‍රතිපාදනය ගේන්න ඕන කියලා. මෙතන දැනට ගැටරු විදියට තියෙන කරුණු දෙක තුනක් තියෙනවා. එක කාරණයක් තමයි 20 සංශෝධනයෙන් හඳුන්වා දුන්න ආකාරයට ජනාධිපතිවරයාට අවශ්‍ය විටක අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා පවතින බලතල ඒ ආකාරයට පවත්වාගෙන යයි. යා යුතුද නැතහොත් ඒ ඉවත් කළ යුතුද. දෙවෙනි කාරණය තමයි ජනාධිපතිවරයාට අමාත්‍ය ධූර දැරීමට අයිතිය ලබා දිය යුතුද නැද්ද. තුන්වෙනි කාරණය තමයි ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීමේදී සහ අස්කිරීමේදී ඔවුන්ගේ විෂයන් තීරණය කිරීමේදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතුද නැතහොත් අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමකින් පසුව පමණක් මේ කටයුතු කර යුතුද කියන කාරණය. ඒ හැරෙන්නට එහෙම ගැඹුරු සංවාදයක් අනිකුත් කරුණු සම්බන්ධව මතුවෙලා නැහැ. ජනාධිපතිගේ බලතල අගමැතිට දුන්නා කියලා බඩපිරෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. වහලේ මුදුන්ලියම ගැලවුවොත් නිවසම කඩා වැටෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ. විසික්වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපේ පක්ෂයක මුතුරින් අපි අපේ සංශෝධිත යෝජනා සියල්ලම ලිඛිතව අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරලා තිබෙනවා අධිකරණ ඇමතිවරයාට. ඒ වගේම හෙට හවස 3ට සාකච්ඡාවක් ඇඳවල තියෙනවා සියලු පක්ෂ සමග ඒ ගැන කතා කරන්න. අපි ඒකට සහභාගි වෙන තීරණය කළා. අපි දීපු සංශෝධිත යෝජනාවල තියෙනවා රටට ඉතාම වැදගත් ප්‍රයෝජනවත් යෝජනා ගණනාවක්. ඒ කීපය නම් අත්‍යවශ්‍යම තිබිය යුතුයි කියන මතය අපි ඉන්නේ අපේ ඡන්ද ටිකේ වෙනුවෙන් පාවිච්චි කිරීමේදී. අපි මේ පරිවිඩය ඒ අදාළ පාර්ශ්වයන්ට දෙනවා. සජවිනන් කියන්නේ අනිවාර්යයෙන්ම පළවෙනියෙන්ම ජනාධිපති ධූරය හවුස් කරන්න ඕනේ කියලා. ජනාධිපති ධූරය හවුස් කරපු ගමන් ජනමත විචාරණයක් තියන්න ඕනේ කියලා ඒ කට්ටිය දන්නේ නැද්ද? මුදුන් කණුව විතරක් ගලවලා වහල බිමටම වට ගන්න එක ඒකට අපි එකඟ නැහැ. රටේ ප්‍රශ්නේ ව්‍යවස්ථාව නෙවෙයි ආර්ථික අර්බුදේ. රටේ සංවාදයේ තියෙන එක නෙවෙයි මේ රට මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න ජාත්‍යන්තර ආධාර ගන්න. ජාත්‍යන්තර ආධාර ගැනීමද අපේ රටේ යම් යම් ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. ඒ වගේම ජනතාව කෙටි කාලීන වශයෙන් වවන්න පුළුවන් හැමදේ වවන්න. ඒ විනෝඩ කතා කරන්නේ ජනාධිපතිගේ බලතල අගමැතිට දෙනවද? ස්වාධීන කොමිසමට දෙනවද? කතානායකට දුන්නොත් මොකද? මතක තියාගන්න ස්වාධීන කොමිෂන් සභාව ආව කියලා බඩනම් පිරෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ බලතල අගමැතිතුමාට ගියයි කියලා ඩොලර් එන්නේත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ලැබෙන ණය පිළිබඳ මෙතෙක් එකඟතාවලට එළඹී නැහැ. ඒත් ඇමරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍ය ණය ආධාරයක් රාජ්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ. IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටේ ආර්ථික අර්බුදය මීට වසර දෙකකට පෙර දැක තිබුණා. තිබ්බ උද්දච්චකමටයි ආර්ථිකය ගැන අටපහ නොදන්නකමටයි මේ ගැන ඒ වෙලාවේ හරි තීන්දුව తీරණ ගත්තේ නැති නිසා අපි දැන් ඉන්නේ කරවටක් දියේ ගිලිලා. දැන් IMF එකත් එක්ක සාකච්ඡා පවත්වනවා. ඒත් තාම ස්ථීර පොරොන්දුවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ශ්‍රී ලංකාව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් පිළිබඳ සාකච්ඡා සිදු කරන බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. ලක් රජය මේ මාස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් තාක්ෂණික වටයකට අවතීර්ණ වීමට නියමිත බවටද රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ මාස අග වෙන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බවත් අදාළ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා. ශ්‍රී ලංකාව තුළ ගැඹුරු මුල් බැසගත් දුර්වලතා නිවැරදි කිරීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය බවයි රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය උපුටා දක්වමින් පවසන්නේ. මේ අතර රජය මේ වසරේ ආපසු ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ඉලක්ක කරන අතර රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඉලක්ක කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒකාබද්ධ වාණිජ්‍ය මණ්ඩල හා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංසදය ඇතුළු වෙළඳ සංගම් නියෝජිතයින් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වෙමින් පවතින බවත් මෙම මාසයේ අවසන් වන විට සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර තිබෙනවා. මූල්‍ය හා නීති උපදේශකින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න ජනතාව මත දැන් තවත් බදු බර පැටවෙමින් තිබෙනවා. කාට කොහොම බදු ගැහුවත් අවසානයේ රුපියලත් සාමාන්‍ය ජනතාව මත පැටවෙනවා. මේ උදේ හවස ජනතාව පිට පැටවෙන ජීවන බර පිළිබඳව අපතබන සටහනයි. ජනතාව ඉන්නේ පාන් කියාගන්න බැරුව. පාලකින් නම් හිතන්නේ පාන් නැත්නම් කේක් තියෙනවා කියලයි. දැන් මාස ගානක ඉඳලා ඉන්ධන මිල වැඩි වෙනවා. වැඩි වෙනවා වැඩි වෙනවා ඉවරයක් නැහැ. ඒ වගේමයි පෝලිම්. අද ඩීසල් තිබුණත් හෙට නැහැ. අද පෙට්‍රල් තිබුණොත් හෙට නැහැ. කොයි වෙලේ ආයේ ගණන් යයිද කියන්න බෑ. මේ තමයි මිල ඉහළ ගිය විදිහ. 2019 සැප්තැම්බර් රුපියල් 137ට තිබුණු පෙට්‍රල් 92 ලීටරය 2022 මැයි මාසයේ වන විට රුපියල් 420ක් වුණා. ලීටරයකට වැඩි වූ මුදල රුපියල් 283. ඩීසල් සාමාන්‍ය ලීටරයක් 2019 තිබුණේ රුපියල් 104ට. අද ලීටරයක මිල රුපියල් 400ක්. වැඩි වූ මුදල රුපියල් 296ක්. මේ වැඩිවීමත් එක්ක එළවලු, මස්, මාළු, කිරි, බිත්තර මගී ප්‍රවාහනේ මේ හැමදේම වැඩි වුණ බව පාලකින්ට තේරෙන්නේ නැද්ද කියන එකයි ප්‍රශ්නේ. ජීවිතේට කඩේකට ගිහින් නැති සමහර මැති ඇමතිලා නම් ඇත්තටම දන්නේ නැතුව ඇති. නමුත් අහස උසට ගිහින් කියලා හරි සරලව තේරුම් ගන්න ඉලක්කම් ටිකක්වත් කියන්නම්. උද්දමනයේ තියෙන්නේ දැන් සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි මධ්‍යම පාන්තිකින්ටත් දරා ගන්න බැරි තැනක. ආහාර සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙනවා. මේ පසුගිය ජනවාරියේ උද්දමනයේ තිබුණේ 14.2ට. මාර්තුවල 16ක් වුණා. අප්‍රේල් වෙනකොට 33.8ක් වුණා. දැන් මේ මැයි ජූනි මුල වෙනකොට 40 පැනලා. විශේෂයෙන් ආහාර කාණ්ඩයේ උද්දමනේ මේක ඉතා වැදගත්. ආහාර කාණ්ඩයේ උද්දමනය ජනවාරි වල තිබුණේ 24%කට විතර. අද ආහාර කාණ්ඩයේ උද්දමනය 58%කටත් වැඩියෙනුයි වාර්තා වන්නේ. එළවලු, මාළු, සහල්, පාන්, පරිප්පු ආදී මිල අහපුවම ඒ ගාන තේරුම් ගන්න පුළුවන්. බඩු ගන්න එන්නේ නැහැ. කඩේ බඩු තිස්සෙලා බඩු ගණන් වැඩි. දැන් අපි ඉස්සර 50,000ක බඩු ගත්තොත් දැන් ලක්ෂයක් ඕනේ ඒ ටික ගන්න. පහුගිය දවස් රුපියල් 1200කට වගේ ගත්තේ ලොලු බෑග් එක. අද 2500යි. හැම දෙයක්ම ගණන්. බඩු මිල ගන්න නම් කියලා වැඩක් නැහැ. කන්න බෑ මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක. අමාරු ජීවත් වෙන්න. මිනිස්සු අන්තරම ගිහිල්ලා ඉවරයි. දැන් ඉතින් යන්න තැනක් නැහැ මෙතනින් එහාට. කන්න තියා හිතන්නවත් බෑ. බඩු මිල හරිම සාධාරණයි. හොඳට ජීවත් වෙන්න පුළුවන් විදිහට අපේ ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා. දැන් කොරේ පිටට මරේ කිව්වා වගේ අගමැති රනිල්ගේ සහ ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුව අලුත් බදු හඳුන්ව දෙනවා. කොහොම බදු ගැහුවත් ඒ බදු වලින් රුපියලක් හරි අන්තිමට සාමාන්‍ය ජනතාව පිටයි පැටවෙන්නේ. බැලූ බැල්මට සමහර බදු සරදියල් පන්නේ වගේ පෙනුනට අන්තිමට අපිටමයි පටිතද කරගන්න වෙන්නේ. ආණ්ඩුවට කියන්න තියෙන්නේ අලුත් ආර්ථික ක්‍රම හොයන්න. ලෝකේ දන්න කියන විද්වතුන්ගෙන් අහන්න. ඔහොම බදු ගැහුවට අද සාමාන්‍ය ජනතාවට මධ්‍යම පාන්තිකයින්ට අතේ සතේ නැති ගානට වැටිලා අවසන් කියලා තේරුම් ගන්න. තවත් මිරිකන්න දෙයක් නැහැ. යකඩ මිරිකලා වැලි හරි වතුර ගන්න බැරි බව තේරුම් ගන්න. මෙහෙම බදු ගහලා ගහලා බඩු මිල අහස උසට ගියාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි ආණ්ඩුවක් ඇත්තටම මොකටද? විශේෂයෙන් කොළඹ ඇතුළු නාගරික උද්ද මනේ 40%ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අද ළමා රෝහලට මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් එන්න පටන් අරන්. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මේ ගැන කියන කතාවටත් ඇහුම්කන් දෙන්න. පෞගිය දිනවලදී අපේ වාට්ටුවට ආපු ළමයි 53ක් අපි පරීක්ෂා කරලා බැලුවාම වයසට ගැලපෙන බර අඩු වෙලා තිබුණා. අපි බලනවා වයසට ගැලපෙන බර, වයසට ගැලපෙන උස, උසට ගැලපෙන බර. එහෙම බලලා අපි මන්ද පෝෂණ තත්ත්වයෙන් ඉන්න දරුවෝ අපි 53ෙන් 11කට මන්ද පෝෂණ තත්ත්වයේ තිබුණා. එයිනොත් 4 දිනකට තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වයේ තිබුණා. ඉතින් ඒ කියන්නේ මේ කොළඹ අවට දරුවෝ මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා කියලා අපිට පෙන්නුම් කරනවා. ඇත්තටම ගෝඨාභය රජය ආපු විගසම රුපියල් බිලියන 600-800 අතර බදු සහනයක් අර ගජමිතුරු ව්‍යාපාරිකින්ට දුන්නානේ. ඒ බදු සහනය ආයේ අපවෙත ගලාවේ නැහැ. බදු සහන සාමාන්‍ය ජනතාව වෙත එන්නෙම නැහැ. හැබැයි බදු වැඩි කළ විගස පොඩි මිනිහා පිට පැවරෙනවා. ඒ නිසා යකඩ බවට පත් වෙලා තියෙන මේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය තව තවත් තලන්න, මිරිකන්න හදන්න එපා. මෙහෙම මිරිකෙන ජන ජීවිත අන්තිමට කොහේ නතර වේ කියලා හිතා ගන්නවත් බැරි වේවි. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය.
ඊයේ ටෙලිවැකිය නැරඹු බොහෝ දෙනෙකු තනි පුද්ගලයෙකුට අප ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලය ගැන මවිතය පළ කළා. 225 දෙනෙකු පාර්ලිමේන්තුවට යවනවා. කෝටි ගානක මුදලක් වැය කරලා මිනි මරාගෙන මහා මැතිවරණයක් පවත්වනවා. කැබිනට් එකකුත් පත් කරනවා. අතිවිශේෂ වරප්‍රසාද සහිත කැබිනට් මැති ඇමතිකම් ලබා දෙනවා. රාජ්‍ය ඇමතිකම් ප්‍රදානය කරනවා. නමුත් පාර්ලිමේන්තු බලයට උඩින් විධායක ජනාධිපති කෙනෙකු ක්‍රියා කරනවා. තනි පුද්ගලයෙකුට පුළුවන් මේ 225ටම උඩින් වැඩ කරන්න. ඒ විතරක් නම් මදයි රටක උත්තරීතර අධිකරණයේ ගනු ලබන තීන්දුව තීරණත් තම අභිමතය පරිදි වෙනස් කරන්න පුළුවන්. රටක දෙකෝටියකට වැඩි පිරිසකගේ ජීවිත තීන්දුව තීරණ ගන්න තනි මිනිසෙකුට බලය පවරන මෙහෙම රටක් ඇත්තටම ඉදිරියට යයිද ඉතිරි වෙලා තියෙයිද කියන එක ගැන කල්පනා කරන්න හොඳ කාලයක් මේ. මේ නිසා දැන්වත් මේ විධායක වියරුව අවසන් කරන්න ඇත්තටම අවසන් කරන්න රටක් ලෙස සියලු දෙනාම පෙරමුණ ගත යුතුයි. රටේ අධිකරණය නීතිය සියල්ලන්ටම උඩින් තියෙන අකුරට සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම අප සැමගේම සෑම පුරවැසියෙකුගේම යුතුකමක් වගකීමක් අභියෝගයක්. අත්අඩංගුවට ගත් සැනින් හිරගෙදර රෝහලට යන්න තරම් මාර ලෙඩ හැදෙන ක්‍රමය වෙනස් කළ යුතුමයි. නීතිය සැමට සමාන වන ලෙස එකසේ ක්‍රියාත්මක විය යුතු බව අප සියල්ලන්ම පිළිගන්නවා. නීතියට උඩින් තියෙන සියලු බලවේග පරාජය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා දැන්වත් නිවැරදි ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න බොරු පැලැස්තර අලවන්න එපා කියලා මතක් කරනවා. ඒ වගේමයි දැන් අපේ රටේ මේ දූෂිත නිලධාරින්ට එරෙහිවත් අකාර්යක්ෂම නිලධාරින්ට එරෙහිවත් නිදිමත කම්මැලි නිලධාරින්ට එරෙහිවත් ගේම් ගහන රාජ්‍ය නිලධාරින්ට එරෙහිවත් ඉලපත අතට ගන්න කාලේ ඇවිත්. හොඳට මතක තියාගන්න මේ රටේ දූෂිත දේශ පාලකයන්ට උඩගෙඩි දෙන්නේ ඒ සඳහා පාර කපලා කර තියාගෙන යන්නේ සමහර රාජ්‍ය නිලධාරීනුයි. අප දන්නවා බොහොමයක් රාජ්‍ය ආයතන ඇතුළට ගියාම පිළිගැනීමේ නිලධාරිනිය හෝ නිලධාරියාගේ සිට සේවය ලබා ගන්න පැමිණෙන අයට සලකන විදිහ, සමහරුන්ගේ මුහුණේ ඇති අප්‍රසන්න ස්වභාවය බලන්න, ඊට ඇතුළට යනකොට ටයිපටි දාගත් අයගෙන් සැලකිය යුතු පිරිසක් බලන්නෙම අද නෙවෙයි හෙට කියලා කල් දාන්න. ඊටත් ඇතුළට යනකොට ඇත්තේ දේශපාලන පත්වීම් නැත්තං හැට පැනපු අය. අපේ රටේ දේශපාලනය ඇතුළ වගේම තමයි මේ රාජ්‍ය සේවයේ ඇතුළත් දේශපාලනයේ අයිතිය තාම තියෙන්නේ 60-70 පැනපු අයට. බොහෝ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන්නේ දේශපාලන පත්වීම් ලබන්නේ මේ 60-70 පැනපු අය. බොහෝ රාජ්‍ය ආයතනවල ඉන්න උසස් නිලධාරින්ගෙන් සැලකිය යුතු පිරිසක් වංචා දූෂණයට පණ දෙන්න ලෑස්ති අයයි. රටට හෙන ගැහුවත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. කොහෙන් හරි කුට්ටියක් ලැබෙනවා නම් ඒ ඇති. අපේ රටේ සමහර දූෂිත රාජ්‍ය නිලධාරීන් ඇත්තටම රටට සාපයක්. මේ අපේ රටේ ජනතාව දහදුක් විඳින අවස්ථාවක්. විශේෂයෙන් දැන් මාස ගානක ඉඳලා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග නැහැ. මහර්ගම අපේක්ෂා රෝහල ඒ අතර ප්‍රධානයි. ළමා රෝහලෙත් ඖෂධ හිඟය බරපතලයි. සමහර ඖෂධවල හිඟේටත් වඩා අතිශය භයානකයි මිල ඉහළ යාමත්. ඒ අතර වාරයේ සමහර නිලධාරින්ගේ ගේම් හරි පුදුමයි. අහිංසක රෝගින්ගේ බෙහෙත් පෙත්තත් එක්ක ගේම් ගහන සූරා කන රාජ්‍ය නිලධාරින්ව අර එක වතාවක චන්ද්‍රිකා නෝනා කිව්වා වගේ ගෝල් ෆේස් ගෙනවත් පවු නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇත්තටම ඔය තැන්වල ඉන්න මහා ලොකු ටයිදාගත්තු සමහර මහත්තුරු ගැන කියන්න ලැජ්ජයි. ඉදිරියේදී ඔහෙලගේ හොරකම් විස්තර ඇතුව ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. දන්න කියන අය අපට තව විස්තර දෙන්න. මෙවැනි ආයතනවල ඉන්න සමහර හොරුන්ව හෙලිදරව් කරලා අධිකරණයට ගෙනත් කූඩු කරලා දාන්නම වෙනවා.
ඇත්තටම මේ රට බංකොලොත් උනේ දූෂණය නිසායි. මේ දූෂණයට සම්බන්ධ සමහර දේශපාලන නඩයත් එක්ක පෙරහැර යන අනිත් පිරිස රාජ්‍ය නිලධාරීන් බව අවිවාදාත්මකයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවලට අඩුම ගානේ තෝසේ කඩයක්වත් පාලනය කළ නිලධාරින්ව දාන්න ඕනේ. එහෙමත් නැත්නම් අඩුම ගානේ බුලත් විටි කඩේකවත් හිටපු කෙනෙක්ව දැම්මනම් මීට වඩා හොඳ ප්‍රතිඵල ගන්න තිබුණා. ඒ බව ඉතාම පැහැදිලිව එළිදරවුනේ කෝප් කමිටුවේදී. අපට ලැබුණු එක් තොරතුරක් කියන්නම්. එක් ඖෂධයක් තියෙනවා. අවුරුද්දටම ඕනේ පෙති 10,000යි. එක් පෙත්තක ගාන ඩොලර් 760යි. මේ පෙති ලක්ෂයකට වැඩියෙන් ගෙනල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එක පෙත්තක් ගෙනල්ලා තියෙන්නේ ඩොලර් 4 ගානෙලු. කොහොම ගැහිල්ලක් ගහන්න ඇද්ද? හරියට වැඩ කරන්න බැරි කැඩිච්ච පරිගණක පද්ධතියක් වෙනුවෙන් මාසයකට රුපියල් 150,000 නඩත්තු ගාස්තු ගෙවෙනවා. මේ කෝප් කමිටුවේදී හෙළිවුණේ ඇත්තටම මේ රට මෙහෙමවත් තියෙන එක ගැන පුදුම වෙන්න ඕනේ. රෝහල් ඇතුලේ උපකරණ හිඟේ කෙසේ වෙතත් රෝහල් වල වහලවත් ඉතුරු වෙලා තියෙන එක ඇත්තටම පුදුමයට කාරණයක්. මේ අහන්නකෝ කෝප් කමිටුවේදී හෙළිවෙච්ච මේ කතාව. අවුරුදු 7ක් තිස්සේ මේක හැදුවා. 2008 තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක දීලා තියෙන කවදද? නෑ නෑ හරියටම නෑ මට හරියටම දැනගන්න ඕනේ. 2008 වගේ තමයි දීලා. 2008 දුන්නා. අවුරුදු 7ක් තිස්සේ හැදුවා. නෑ නෑ ජෙනරලි ඔබතුමා කියන විදිහට 2008 කියලා අපි තමයි ඉම්ප්ලිමන්ට් කරේ. ඉම්ප්ලිමන්ට් කරන්න ගත්තා 2015 2008 හදන්න ගත්තා කියලා අපි හිතමුකෝ. දැන් ඔය කියන ඉන්ෆර්මේෂන් එක හරිනම් this is criminal no. රුපියල් මිලියන 645ක් වියදම් කරලා සිස්ටම් එකක් හදලා තියෙනවා මේ ප්‍රොකියුමන්ට් එක හරියට කරන්න. ට්‍රාන්ස්පෙරන්ට්ලි කරන්න. ඊට අමතරව මේන්ටෙනන්ස් මාසෙකට මිලියන් 5ක් ගෙවනවා. හැබැයි මේක වැඩ කරන්නේ නැහැ. වැඩ කරනවා. නමුත් අර මේ වැඩ කරනවා කියලා වැඩක් නැහනේ. දැන් මේක වැඩ කරන්නේ නැති නිසා සභාපතිවරයා කිව්වා වෙනම සිස්ටම් එකක් මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා කියලා. ෆයිල් තනින් තනට මාරු වෙනකොට ඒක චෙක් කරන්න. මේක ඉන්ටෝපරේටබිලිටි එක නෑ. ගරු ඇමතුමා මේක ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ MST එක ඒගොල්ලන්ගේ ස්ටොක් මැනේජ්මන්ට් එකට. ඒකේ පහසුකමක් තියෙනවා SPS එක පැත්තට අර ප්‍රොකියුමන්ට්. නෑ නෑ පොඩ්ඩක් ඉන්න. දැන් මේකේ මේකේ MSD එකෙන් ඉනිෂියේට් කරා නම් කෙලින්ම රජයේ මුදල්නේ මේ යන්නේ. මේ රජයේ දෙපාර්තමේන්තුවකින් මේක කරලා තියෙන්නේ. එතකොට දැන් මේකේ මාසෙකට මිලියන 5කුත් මේකේ මේන්ටන් කොස්ට් එකකුත් කරනවා නම් මේක අපිට ඇයි ඩිවලොප් කරන්න බැරි? අර කියන මේ රික්වයර්මන්ට් එක වෙනවා. ඒක තමයි මම පැහැදිලි කරේ. මේක ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකට ගෙනාවු එකක් තමයි මේකට ඇබ්සෝබ් කරලා තියෙන්නේ. ඉතින් හැබැයි ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකට ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකේ සේවය වෙනවද මේකෙන්? ඒකත් නැහැනේ. නැහැ. ඒක තමයි කියන්නේ. ඩොක්ටර් දැන් මෙහෙම හිතන්නකො. ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙන්න පුළුවන් මේක. නමුත් අපි මේ රට වෙනුවෙන් මේ ප්‍රශ්නේ පැහැදිලි කරගන්න බෑ. අර වෛද්‍යවරයෙක් ලෙඩේ පැහැදිලි කරගන්නවා වගේ. නැත්තම් බේත දෙන්න බෑනේ. දැන් ඒ නිසා අපි බලන්න ඕන ඉන්වෙන්ටරි එක මේන්ටේන් කරන එකත් ලංකාවේ රෝහල් පද්ධතිය ඇතුලේ හරියට වෙන්නේ නැහැනේ. ඒකනේ මේ පර්චේසිං එකේ ප්‍රශ්නේත් ඇවිල්ලා තියෙන්නේ. ඒ ඉන්වෙන්ටරි එක මේන්ටේන් වෙන්න හදලා මිලියන 645කට හදලා මිලියන 5කුත් ගෙවගෙව අපි අනේකෙත් වැඩක් නැහැ. මම කියන්නේ මේ මිලියන 5ත් එක්ක මේක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් නම් ඔය කියන රික්වයර්මන්ට් එක අප්ග්‍රේඩ් කරන්න ගියොත් එහෙම මුළු අපි හිතන සිස්ටම් එකට මිලියන 7,000 ගානක් ඕන වෙනවා මුළු 1,159ටම දාන්න. දැන් තියෙන්නේ මේ රටේ සොෆ්ට්වෙයාර් කරන ජනතාවට මම රික්වෙස්ට් එකක් කරනවා රට වෙනුවෙන් මේ මිලියන 7,000ක් යන්නේ නැහැ මේකට. මේක මේ තරුණ ළමයි බොහොම පැහැදිලිව ඉතාම අඩු ගානකට හදන එක නිකන් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක අහන ඕන කෙනෙකුෙන් ඉල්ලා හිටිනවා කරුණා කරලා මේ පාර්ලිමේන්තු පැත්තෙන් කියන්නේ මේ රටේ හෙල්ත් සිස්ටම් එකට මේ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකටත් ප්‍රොකියුමන්ට් මැනේජ්මන්ට් එකටත් නීඩ් ඇසෙස්මන්ට් එකටත් හරියන විදිහේ සොෆ්ට්වෙයාර් අරේන්ජ්මන්ට් එකක් කරමු කියලා. ඇත්තටම දැන් තේරෙනවද දේශපාලනඥයින් විතරක් නෙමෙයි හරි හරියට ටයිපටිකාර නිලධාරිනුත් හොරා කනවා. අපේ රටේ පාරදෘශ්‍ය භාවයේ බිඳුවයිනි. විශේෂයෙන් මෙවැනි ආයතන හොර ගුහාවන් බවට පත් වෙලා තියෙන්නේ ඒ පාරදෘශ්‍ය භාවයේ නැති නිසායි. මේ සියලු කටයුතු ප්‍රසිද්ධ කරන අධීක්ෂණය කරන විවෘත පුරවැසි බලයක් වහා හදන්නම ඕනේ. අපි හැමදාමත් ලියන්නෙත් කියන්නෙත් එතන ඉඳලයි. නැත්නම් සමහර දේශපාලනඥයින් එක්ක මේ සමහර රාජ්‍ය නිලධාරී හොර නඩයත් ඒ කියන්නේ ටයිපටිකාර නිලධාරිනොත් මේ රට සදා කාලයටම හූරගෙන කාවි. සදා කාලයටම මේ රට අගාධයෙන් අගාධයටම ඇදගෙන යාවි. ඒ නිසාම පුරවැසි බලය ශක්තිමත් කළ යුතු තැනකට මේ කතිකාව ගෙන යා යුතුමයි. බොහෝ මැති අමතිවරුන්ගේ පුතු චණ්ඩි
ඒ චණ්ඩි පුත්තුන්ගේ හිතේ අම්මා අප්පා හොරා කාපු සල්ලි වලින් තමයි රටේ පොලිස් නිලධාරීන්ට පඩි ගෙවන්නේ කියලා. පාට පක්ෂ ભેදයක් නැතිව චණ්ඩි පුත්තුන්ව මට්ටු කරන නීතියෙන් දඬුවම් දෙන નિවැරදි රටක් හදන්න ඕනේ. මේ දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයා සහ බිරිඳ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ අයුරුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාරච්චිගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරින්ට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා. රවින්දු වෙදාරච්චි හා ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දිකා සිල්වා නැමැති ඊයේ පස්වරුවේ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් කොළඹ දෙසට පැමිණෙමින් සිට තිබෙනවා. ඒ අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැප් රථයක පිටුපස පටවාගෙනයි. එහිදී පොලිස් නිලධාරින් ඔවුන්ට එහි ඇති අනාරක්ෂිත බව හා අන්තරදායක බව පවසා අධිවේගී මාර්ගය ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි පවසා ඇත්තේ. එයට උරණ වූ රවින්දු වෙදාරච්චි හා ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන පොලිසියට පහර දීමට උත්සාහ කළ ආකාරයයි මේ. මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් සැරයන්වරයා වීරකැටිය පොලිස් ස්ථානයට පැමිණිලක් සිදු කර ඇත්තේ ඉන් අනතුරුවයි. සිදුවීමත් සමග මෙම සැකකරු හා සැකකාරිය පොලිසිය මගහරමින් ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මොවුන් සිටින ස්ථානය පිළිබඳව හෝ අංක SGPG 45.7 දරන කැබ්‍රතය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් තිරේ දිස්වන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසයි පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගල්මෝදර සාමකාමී අරගලයට පහර දීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කෙරෙනු මහින්ද කාන්දකම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බහර වුණා. මේ අතර අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා. ගල්මෝදර ආදරයේ අරගලයට අදට දින 55යි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් කුරුණෑගලට සහ කොළඹට පිටත්ව ගොස් තිබෙන බවට වාර්තා වනවා. පසුගිය මැයි මාස 9 වනදා ගෝඨාගෝගම හා මයිනාගෝගම ඇති වූ කලහකාරී සිදුවීමේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින මහින්ද කාඳගම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වුණා. මෙම සිදුවීමට අදාළ නඩුව ඊයේ කැඳවනු ලැබුවා. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ආයේෂා ජිනසේන මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩුවට අදාළව සැකකරුවන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු හා සනත් නිශාන්ත නම් කරන බවයි. ඒ අනුවයි කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වුණේ. මම දැක්ක ඊයේ රාත්‍රියේ මීඩියාවල තිබෙනවා මේ මාව සැකකරුවෙක් කරලා කියලා ගෝඨාගම සිද්ධියට. ඉතින් මම ඇංගිලා ඉන්න ඕනේ නැහැ, මම ගහන්න ගියෙත් නැහැ, මම හොරකම් කරන්න ගියෙත් නැහැ, මම මොංගල ගෑද්ද නැහැ, මිනිවරුත් නැහැ. මේ කැසට් පටේ තියෙනවා. මම නගර සභාවට කියලා තියෙනවා දවල් 1:00 පිටත්වලා දිනන අරලියා මන්දිරේ 1:00 ගිහින් නගරසභාව. නගරසභාව මම දෙකමාරට එළියට ගියා. එතකොට මේකේ සනාහන විදිහට මම දෙකමාරන් පස්සෙන් මට මැර ප්‍රහාරය එල්ලුණේ. ඉතින් ගෝඨාගමට මයිනෝගමට ගානොත් මම ඒ ස්ථානේ ඉදී නෑ. ආදරේ අරගලයට අදට දින 55ක්. ඊයේ රාත්‍රියේදීත් ගල්මෝදර පිටියට මහ සෙනඟක් රැස්ව සිටියා. මහනුවර දළදා මාලිගාවේ සිට පාගමනින් රණවිරුවෙකු අද උදෑසන ගාලුමෝදර අරගල භූමියට පැමිණියා. අනතුරුව අරගලකරුවන් මෙම රණවිරුවා උණුසුම් ලෙස පිළිගැනීමටයි කටයුතු කළේ. අද දිනේත් ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදා හැරීමට ලීට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා. මෙහිදී ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටයි. මේ අතර ට්විටර් සටහනක් තබමින් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙවනට පැමිණි ඩීසල් නෞකාවක් ගොඩබැමේ කටයුතු සිදු කරමින් පවතින බවයි. කණිතෙල් නීතිගත සංස්ථාව සතු සංචිත ප්‍රමාණයද අමාත්‍යවරයා අද හෙළි කළා. මේ අතර අද සිට යළිත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් අද දිනේත් වෙළඳපොළට නිකුත් කරන බව ලීට්‍ර සමාගම පවසනවා. මෙහිදී 160කට ආසන්න වැඩි ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට බෙදා හැරිවටයි ලීට්‍ර සමාගම පියවරගෙන ඇත්තේ. කෙසේ වෙතත් ගෑස් ලබා ගැනීම වෙනුවෙන් අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. ඇතැම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයද නොතකා ජනතාව ගෑස් ලබා ගැනීම වෙනුවෙන් රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. එමෙන්ම මරදාන ප්‍රදේශයේ ගෑස් ඉල්ලා ජනතාව මාර්ගය අවහිර කරමින් විරෝධතාවයකද නිරත වුණා. මේ අතර හෙට දිනේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000ක් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම අද පසරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ දිවයිනට පැමිණි ඩීසල් නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි. මේ අතර ලංකා කංජ තෙල් සංස්ථාව සතු ඉන්ධන සංචිත පිළිබඳවද අමාත්‍යවරයා අදාළ ට්විටර් සටහනේ දක්වා තිබෙනවා. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 18,825ක්ද සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 42ක්ද ඔක්ටේන් 92 වර්ගේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498ක්ද ඔක්ටේන් 95 වර්ගේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067ක්ද ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 386ක්ද සංචිත වශයෙන් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර මාස දෙකහමාරකට අධික කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ඊයේ පසොරුවේ යළි ක්‍රියාත්මක කෙරුණා. එහිදී වූ කාර්මික දෝෂ යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අද පිරිපහදුවෙන් නික්මෙන ගිනිදැල්ල ප්‍රදර්ශනය වුණා. අද සිට යළිත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සහ හෙට යන දෙදින පැය දෙක බැගින්ද එළමෙන සෙනසුරාදා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දින විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමටයි මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ. රට මෙවැනි බරපතල වේසනකාරී තත්වයකට ඇද දැමුවේ වත්මන් ආණ්ඩුව කෙටිකාලීන තෘප්තියක් වෙනුවෙන් ගත් තීන්දු තීරණ නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද මොකද්ද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ? සරලව කියනවනම් රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා විසඳුම්. නමුත් අවුරුදු දෙකහමාරක් මොකද්ද සිද්ධ වුනේ? මේ රට විනාශ මුඛය කරා ගෙන යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. කෝප් කමිටුවේ විවිධ පුද්ගලින්ගේ සාක්ෂි, මූල්‍ය මණ්ඩලයේ සමාජිකින්ගේ සාක්ෂි තුළ දැන් එළිවෙනවා බොහොම පැහැදිලි එක දෙයක්. පහුගිය අවුරුදු දෙකහමාර තුළ ආණ්ඩුවත් පෞද්ගලීකරණය කරලා තිබුණා. පෞද්ගලීකරණයට වැඩිය ආණ්ඩුව තිබුණේ පෞල්කරණයකට ලක් වෙලා. අයියා මල්ලිගෙන් අහනවා, මල්ලි අක්කගෙන් අහනවා, අක්කා නෝනගෙන් අහනවා, නෝනා දරුවන්ගෙන් අහනවා. කොහොමද අනාගතයේ ඒ පවුලේ දරුවන්ට රට බාර දෙන්නේ කියලා සැලසුම් සකස් කරනවා. දරුවන්ගෙන් පස්සේ මුණුබුරා මිනිබිරි කොහොමද ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ අයිතිය සින්නකර ඔප්පුවෙන් ලියාගන්නේ කියලා. මෙන්න අවුරුදු දෙකහමාරක් තුල අපේ රටේ තිබුණු ආණ්ඩුව සහ මුලින්ම මුළු සමාජයම විනාශ කරලා තියෙනවා. එකක් අමතක කරන්නට එපා. අපි මේ මහා ප්‍රපාතයේ වැටුනේ කෙටි කාලීන සතුටක් වින්දනයක් ලබන්නට ගත්තු මෝඩ අමනෝඥ තකතිරු තීන්දුව නිසා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.